ෂර්ලොක් හෝම්ස් මහතාගේ අපරාධ පරීක්ෂණ සටහන්කරුවා ලෙස කටයුතු කරද්දී මට බොහෝ සීමා මායිම් වලට මුහුණ දීමට සිදුවිය. අපගේ පෞද්ගලික ජීවිතයේ පිළිබඳ කතන්දර පාඨකයාට ඉදිරිපත් කිරීමෙන් මම හැකිතරම් වැළකුණෙමි. කෙසේ වෙතත් මා දැන් ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන්නේ එදා මා හැඟීම් බර කළ මගේ සිත සසල කළ එක් කතන්දරයකි. ඒ ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් පසු මා තුවාල ලබා එංගලන්තයට ආපසු පැමිණ දුක්ඛිතව කාලය ගෙවූ අලුත සිදුවූවකි. වැටුපෙන් අඩක් පමණක් ලබමින් සිට කලකිරීමෙන් කාලය ගත කළ මට ෂර්ලොක් හෝම්ස් හමු විය. ඉන්පසු අපි බේකර් වීදියේ හට්සන් මහත්මයට අයත් නිවසේ උඩුමහලේ පදිංචියට ආවෙමු. ඔහු කුමන අන්දමේ පුද්ගලයෙකුද යන්න මේ වන විටත් හරි හැටි තේරුම් ගැනීමට මට හැකිවේ නොතිබුණි. ඔහු හමුවීමට අපේ නිවහනට ආ ලෙස්ට්‍රට් නම් පොලිස් නිලධාරියා ගැනද හෝම්ස්ගේ පරීක්ෂණ හා නිරීක්ෂණ ගැනද මම නොඑක්වර මගේ පාඨකයනට තොරතුරු ඉදිරිපත් කර ඇත්තෙමි. ඒ අප දෙදෙනා හමු වී එක නිවහනේ ගත කළ පළමු ගිම්හාන ඍතුවය. බේකර් වීදිය දෙසට ඇති ජනේලයක පියන විවෘත කොට ඒ සවස් වරුවේ හෝම්ස් බලා සිටියේ කටේ ගසාගෙන සිටි පයිපෙන් නිකුත් වූ දුම් රොටු සුළඟේ ගසාගෙන ගිය ආකාරයයි. විසිත කාමරයේ මගේ හාන්සි පුටුවට වී මම පුවත්පතක් කියවීමට පටන් ගත්තෙමි. එහෙත් එහි පළ වූ පුවත් මගේ සිත ඇද ගැනීමට සමත් නොවීය. පුවත්පත මගේ ඇතෙන් ගිලිහි බිම ඇද වැටුණි. මගේ සිතට දිගින් දිගටම ආවේ දින දෙක තුනකට පෙර මට හඳුනා ගැනීමට ලැබුණු තරුණ රූමත් කාන්තාවක පිළිබඳ සිතුවිලිය. ඇය මට විවාහ කර ගැනීමට සුදුසු තරුණියක යන හැඟීම ඒ වෙන විටත් මගේ මනසට පිවිසී තිබුණේ. එදා සැන්දෑවේ ඇය සමග රඟහලකට ගොස් නාට්‍යයක් නරඹා අනතුරුව රාත්‍රී ආහාරයට අවන්හලකට යාමටද අපි යොදා ගත්තෙමු. එහෙත් මේ ගැන එක් වචනයක්වත් මගේ මිත්‍රයාට මා කීවේ නැත. ඇයගේ ආකර්ෂණීය රූපයත් මිහුරු කටහඬත් සිහියට නැගෙත්තේ මම ආස්වාදජනක අඩ නින්දකට වැටුනෙමි. ඒවා යළි යළිත් මෙනෙහි කරමින් සිටිමා එක්වරම තිගැස්සී අවදි වූයේ හෝම්ස්ගේ කටහඬිනි. එතකොට කොයි වෙලාවටද වොට්සන් ඔබේ තරුණ කාන්තාව එක්ක නාට්‍ය නරඹන්න යන්නේ? ඔහු ඇසීය. හැන්දෑවේ හතහමාරට මම කීවෙමි. එහෙත් මෙවැනි දෙයක් ගැන මා හෝම්ස්ට කිසිවක් කියා නොතිබුණු බව එක්වරම මගේ සිහියට නැගුණේ. ඔබට වෙන මොකවත්ම වැඩක් නැත්ද මගේ පෞද්ගලික දේවල් ගැන ඔත්තු බලන්න? මා කීවේ තරහිනේ. මා අතින් එහෙම දෙයක් සිදුනේ නෑ වොට්සන්, ඔහු කීවේ මා දෙසට හැරි සිනාවක් නගමිනි. එහෙනම් ඔබ කොහොමද මට කියවුනේ නොරිස්සුම් හඬකිනි? තරහ ගන්න එපා මිත්‍රයා, මං කාරණා කීපයක් නිරීක්ෂණය කළා. ඒවා එකින් එක අමුණා ගත්තාම මට හැකි වුණා උපකල්පනයක් ගොඩනංවන්න. ඒක මහා පිස්සු බහුබූත කතාවක් හෝම්ස්, මට තරහින් කෑගැසුනේ. මට හිතුනේ මගේ ගමන් බිමන් සහ හැසිරීම් ගැන ඔහු හොර රහසේ ඔත්තු බලා ඇති බවයි. ඒ ගැන ඔහු මගෙන් සමාව අයදිය යුතුයැයි මම සිතුවෙමි. මා තරුණියක සමග රංගශාලාවට යාම ඔහුට සැඟවීමට මට උවමනාවක් නොවීය. ඇය ගැන මා ඔහුට දැනුම් නොදුන්නේ ඔහු කාන්තා ඇසුර ප්‍රිය නොකළ පුද්ගලයෙකු බව මට පෙනී ගිය නිසයි. එතන කිසිම පිස්සු බවක් හෝ බහුබූත බවක් නෑ වොට්සන්, ඔහු කීවේ සංසුන් අයුරෙනි. මට මේ නිගමනයකට එන්න හැකි වුණේ ඔබ අතින් යම් යම් කරුණු ප්‍රදර්ශනය වුණු නිසා. මට මේ නිගමනයට එන්න හැකි වුණේ ඔබ අතින් යම් යම් කරුණු ප්‍රදර්ශනය වුණු නිසා හෝම්ස් කීය. ඒවා නිරීක්ෂණය කරන්න ඔබේ දෙනෙත්වලට පුහුණුවක් ලැබිලා නෑ. ඒ හේතුව නිසා මම මේ නිගමනවලට ආවේ කොහොමද කියලා හිතාගන්න ඔබට බැරි වුණා. මම ඒ තරුණිය රංගශාලාවකට කැඳවාගෙන යන බව ඔබ තේරුම් ගත්තේ ඔබේ ඔය
සිද්ධාන්ත ගොඩනැගීම මගින්ලු. මම කොහොමද එහෙම දෙයක් විශ්වාස කරන්නේ? හොඳයි හොඳයි වොට්සන්, මේක දුරදිග ගියොත් ඔබ මාව විශ්වාස කරලා අපේ මිත්‍රත්වය අවසන් කරන්නත් ඉඩ තියෙනවනේ. ඒ නිසා මං ඔබට හැම දෙයක්ම පැහැදිලි කරලා දෙන්නම්. කී ඔහු ගිනි උඳුනෙන් යකඩ අඬුවට ගිනි අඟුරක් ගෙන තම පයිප්පේ දල්වා ගත්තේය. ඊයේ දවල් ඔබ ඇවිදින්න කියලා ගියා දවල් කෑමට කලින්. එහෙම නේද? ඔව්. හරි, ආපහු ඇවිත් දවල් කෑම ගත්ත සැනින් ඔබ ආයමත් සැරයක් එළියට ගියා. ඒ ගියේ කුලීරියකින්. මං ඒ බව තේරුම් ගත්තේ ඔබේ කබාතට කුලීරියේ රෝදයෙන් නිසී තිබුණු මඩ බින්දු වලින්. මෙවර ඔබ ආපහු ආවාම මම දුටුවා ඔබේ පාවහන් වල අඩියේ එක්තරා පස් වර්ගයක මඩ ඇලී තිබුණු ආකාරය. මට කලින් දකින්න ලැබුණා ඔය වර්ගයේ ඔය පාට පස් අතුරලා තිබුණේ මැජෙස්ටික් රංගශාලා රංගහල ඉදිරියේ. අනික ඔබ දෙවැනි වරකියේ නාට්‍ය සංදර්ශනය සඳහා ටිකට්පත් මිලට ගන්න. ඔබේ පාවහන් අඩියේ විලුඹුවට ඉදිරියෙන් කොටසේ තමයි ඔය රතු කහ මිශ්‍ර පස් වැඩියෙන්ම ඇලිලා තිබෙන්නේ. අනික් කාරණේ තමයි, ඔව් මොකක්ද අනිත් කාරණය? ඒක තමයි දම්පාට ටිකට්පත් කැබැල්ලක් ඒ පස් සමග ඇලී තිබෙන අයුරු මම දුටුවා. ඔබ ගිහින් ආවේ මැජෙස්ටික් රංගහලට බව ඒකෙන් නිශ්චිතවම කිව හැකියි. හෝම්ස්ගේ මුවට නැගුණේ ජයග්‍රාහී සිනාවකි. හොඳයි, ඒක හරි කියමුකෝ, මම කීවෙමි. මං ටිකට්පත් මිලදී ගත් බව ඔබ කොහොමද ඔය තරම් විශ්වාසෙට කියන්නේ? මං ඔබට ටිකට්පත් පෙන්නුවේ නෑ. ඔබ මගේ සාක්කු සෝදිසි කරලා බැලුවද? එහෙම නොකළ බව ඇත්තයි වොට්සන්. නමුත් අප එකට ගත කළ මාස කීපේ මං දැකලා තියෙන දෙයක් තමයි ඔබ වැඩ කරන්නේ එක්තරා නිශ්චිත පිළිවෙලකට. මං නාට්‍ය නරඹන්නේ කැඳවාගෙන යන්නේ තරුණියක බව ඔබ දැනගත්තේ කොහොමද? ඔහොම ඉන්න වොට්සන්, ඒක පහදා දෙන්න තමයි මම මේ උත්සාහ කළේ. ඔබ රැවුළු බෑමට යොදා ගන්නා ආම්පන්න සහිත පෙට්ටිය අද උදේ ඔබ තැබුවේ ජනෙල් පඩිය මත. මම කිය කියා හිටිය මොකක්ද? ඔබ නිශ්චිත පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. උදේ රැවුළු බෑමෙන් පසු සෑම විටකම ඒ පෙට්ටිය ඔබ තබන්නේ අල්මාරිය ඇතුලේ. නමුත් අද උදේ ඒ අල්මාරිය ඇතුළට දැම්මේ නෑ. මොකක්ද මං ඒකෙන් තේරුම් ගත්තේ? ඔබ බලාපොරොත්තු වෙනවා අද හවසට තවත් වරක් රැවුල බාන්න. ඔබ නාට්‍ය නරඹන්න යන්නේ මිත්‍රයෙකු සමග නම් මම හිතන්නේ නෑ ඔබ ඔහු වෙනුවෙන් තවත් වරක් රැවුල බාවි කියලා. එහෙමනම් සහතිකයි ඔබ යන්නේ මිතුරියක සමග කියලා. මම දුටුවා ඊයේ ඔබ ඔබේ දුඹුරු පාට ඇඳුම් කට්ටලය හත්සන් මහත්මයට දුන්නා ඒක මැදීමට යවන්න කියලා. මොහොතකින් ඔබ ඒක ඇයගෙන් ඉල්ලනවාට සැකයක් නෑ. දෙයෝ සාකි, තව ටිකෙන් ඒක මටත් අමතක වෙනවා, මම කීවෙමි. බලාගෙන ගියාම නිරීක්ෂණ සහ උපකල්පන මගින් ඔබ හැම දෙයක්ම තේරුම් අරගෙන තියෙනවා. මගේ සිත්ගත් තරුණිය වූ මැරිලින් රින්වුඩ් මැනවිය සමග නාට්‍ය නැරඹීමට යාමට එදා සැන්දෑවේ මම සූදානම් වූයෙමි. මා දෙස වත්නම් බැලූ හෝම්ස් යම් රසායනික ද්‍රව්‍යයක් සංශ්ලේෂණය කිරීම සඳහා උත්සාහ කරමින් සිටියේය. මෙදින ඔහුගේ අවධානය යොමු වී තිබුණේ අයඩෝෆෝම් වලට හයිඩ්‍රොක්ලෝරින් අම්ලය යොදා කළ පරීක්ෂණයකට බැව් එතනින් නැගුණු සුගන්ධයෙන් මම තේරුම් ගතිමි. හඳපායා නොතිබුණු ඒ අන්ධකාර රාත්‍රිය මට කිසි දිනක අමතක නොවනු ඇත. කුලීරියක් කැඳවාගෙන එයට නැගී මම නගරයේ දෙසට ගමන් කළෙමි. ඇය පදිංචිව සිටියේ නැගෙනහිර ලන්ඩනයේ අඩු ආදායම්ලාභීන් විසු පෙදෙසකය. මා ඒ ගැන දෙවරක් නොසිතුවේ ඇයගේ රූපත් ශ්‍රීයෙන් මා උමුත වී සිටි බැවිනි. කුලීරිය ඒ පාරේ ඉදිරියට ඇදෙද්දී ලොකු සෙනගක් පාරේ එක් තැනක රැස් වී සිටින අයුරු මම තුටුවෙමි. ඒ ඇගේ නිවසේ ඉදිරි දොරටුව පිහිටි ස්ථානයයි. රිය මායනතුරු නවතාගෙන සිටින මෙන් රියදුරට දන්වා මම රියෙන් බැස වහා ඉදිරියට ඇවිත ගියමි.
සෙනග සිටියේ ඇගේ නිවස දෙසට net යොමු කරගෙනය. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? මා ඇසුවේ සෙනග අතර සිටි කාන්තාවකගෙනි. මෙතන මිනී මැරුමක් සිද්ධ වෙලා. ඇයි කීවේ පහත් ඇඬකිනි. මම බීතියට පත් උනේමි. මම වහාම සෙනග අතරින් රින්ගා ගොස් ඔවුන්ගේ නිවසේ දොරටුවට ලං උනේමි. පොලිස් බටේ ගෙහිමි කාන්තාවද සමග දොරටුව අවහිර කරගෙන සිටියේය. තමසේ ඔය කොහේ යනවා කියලාද හිතාගෙන ඉන්නේ. පොලිස් බටයා රළු හඬින් කීවේ මා ඉවතට තල්ලු කරමිනි. මෙතන මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මා විමසුවේ විවුර්තව තිබූ දොරෙන් හිස ඇතුළට දමා බලමිනි. ඔවුන්ගේ විසිත කාමරය අවුල් ගොඩක් වී ඇති බැව් බැලූ බැල්මට දැකිය හැකි විය. හොඳයි, මොකක්ද තමසෙට ඒකෙන් තියෙන ප්‍රශ්නේ? පොලිස් බටයා විමසුවේ මගේ උරහිසට අත තබා මා පිටුපසට තල්ලු කරමිනි. මනුස්සයෝ, මම වෛද්‍යවරයෙක්. මා ඔහුට කිව්වේ ඔහු මට කතා කළ ආකාරය ගැන කෝපයට පත්වෙමිනි. මේ ගෙදර පදිංචි වෙලා ඉන්නවා තරුණ නෝන කෙනෙක්. අද රාත්‍රී භෝජනයට බැහැර යන්න මං ඇයත් සමග සැලසුම් කරගෙනයි තිබෙන්නේ. දැන් ඇයකෝ? ඇය දැන් මේ ගෙදර නැහැ. පොලිස් බටයා කීවේ තම දෑතම යොදා මගේ වම්මුර හිස දැඩිව අල්ලාගෙන ඉවතට තල්ලු කරමිනි. ඇය දැන් මේ ගෙදර නැත්තම් ඇයට මොකද වුනේ? මම කෑ ගැසීමේ. ඒක අපි දන්නේ නෑ. ගෙහිමි කාන්තාවට දකින්න ලැබුණාලු ගේ ඇතුලේ ඔක්කොම අවුල් වෙලා දොර අඩවන්ව තිබුණු හැටි. මේ වන විට මා දොරටුවෙන් ඇතුළට අඩියක් පමණ පිවිසී අවසන්ය. මට දකින්නට ලැබුණු දෙයින් මගේ ඇඟ හිරවැටි ගියේය. මා යුද පෙරමුණේ දැක පුරුදු ඒ දසුනෙන් මා ක්ලාන්ත වීමට ඉඩ ඇතැයි මට සිතුනේ. ඇතුළත කාමරයක සිට විසිත කාමරයේ දෙසට පැතිරී තිබුණේ විශාල ලේ විලකි. එහි එක් කෙළවරක අඩිය බිඳින ලද උස විස්කි බෝතලයක්ද දක්නට ලැබුණි. එය බිඳී තිබුණේ මුවහත්තියුණු දාර සහිත උල් මතුවෙන පරිද්දෙනි. ඒවා සමහරක් කැටිගැසුණු රුධිරයෙන් වැසී ගොස්ය. අවසිහියෙන් ඒ දෙස බලා සිටි මට පොලිස් බටයා යමක් කියනු ඇසුනේ. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ පරීක්ෂක ලෙස්ට්‍රට් මහත්තයා එනතුරු ඔහොම වාඩි වෙලා ඉන්නවා. කවුද? අර මෝඩයා ලෙස්ට්‍රට්ද? මට යලිත් කෑ ගැසුනේ. ලෙස්ට්‍රට් යනු බුද්ධිමත් පොලිස් බටයෙකු නොවන බවත්, ඔහු තමා ගැන ඊර්ෂ්‍යාවෙන් සිටින අයෙකු බවත් හෝම්ස් කියනු මා අසා තිබුණේ. මෙම අපරාධයට වගකිව යුත්තා ලෙස ලෙස්ට්‍රට් මට චෝදනා කරන ආකාරය මට මැවී පෙනුනේ. මගේ එකම අරමුණු වුණේ තරුණිය කෙසේ හෝ සොයා ගැනීමයි. ඒ කළ හැකි එකම පුද්ගලයා මගේ මිත්‍ර හෝම්ස් බව මම දැන සිටියෙමි. මා නිවසෙන් පිටතට පියවර කීපයක් තබද්දී පොලිස් බටයා යලිත් වරක් මට කෑ ගැසීය. මේ තමසි දැන් කොහෙද ඔය යන්නේ? එය නැසුණු අයුරින් මම සෙනග අතරින් රිංගා දුවගොස් මා පැමිණි කුලීරියට නැගුණෙමි. රියතුරු උන්නැහේ. පෑ කාලකින් ඔහෙට බේකර් වීදියට යන්න පුළුවන් නම් මං අමතර ක්‍රවුන් භාගයක් දෙනවා කුලියට අමතරව. අප බේකර් වීදියේ අපේ නිවහන අසලට යද්දී මගේ මිත්‍රයා සිටියේ එතනින් එළියට බසිමිනි. මම හති දමමින් ඔහු වෙත දිව කියමි. ඇයි වොට්සන්, මොකද්ද ප්‍රශ්නේ? ඔහු විමසුවේය. ඉක්මනට එන්න හෝම්ස්, රින්වුඩ් මැනවිය. කිසිවක් ඔහුට තේරුම් කර දීමට පෙර මා මුහුණ දුන් ඛේදවාචකය හෝම්ස් තේරුම් ගන්නට ඇත. අපි එතනට යමු වොට්සන්. ඔහු කීවේ තම හිස්වැස්ම හා කබාය අතට ගනිමිනි. අපි අනතරේ ඔබේ කතන්දරය මට කියන්න. ඔහු ක්‍රියා කළ ආකාරය ගැන මගේ හිතේ ඔහු ගැන විශ්වාසයක් මෙන්ම පැහැදීමක්ද ඇති විය. අපි කුලේරියේ ඉදිරියට යද්දී මම සෑම දෙයක්ම ඔහුට පැවසුවෙමි. ඔහු එයට සාවධානව සවන් දුන්නේ කිසිදු ප්‍රශ්නයක් නොඅසමිනි. අපේ කුලීරියේ එතනට ලං වෙද්දී මගේ සිතේ තිබුණු කැළඹීම තවත් වැඩි විය. හෝම්ස් කුලීර අතරිය දුරාට මුදල් ගෙවා ඔහු පිටත් කර හැරියේය. නිවසේ දොරටුව දෙසට පානගත්ති අපදුටුවේ පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රට්ගේ
කුඩා සිරුරයි. ආ, මගේ මිත්‍රයා ලෙස්ට්‍රෙඩ් දැනටම මෙතන වැඩ පටන් අරගෙන වගේ. හෝම්ස් කීය. හෝම්ස් මහත්තයයි දොස්තර වොට්සනුයි මෙහි ආවේ ඇයි? ඔහු විමසුවේය. මේක මේ පළාතේ පොලිසියට පහසුවෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා ඔබට හිතෙන්නේ නැත. ඔබ කොහොමද මේ තරම් ඉක්මනට මෙහි ආවේ? ඔහු ඇසුවේ කෝපයෙන් මුහුණ ඇඹුල් කර ගනිමිනි. අන්න අරය තමයි මිනිහා. පොලිස් බටයා කෑගැසුවේ මා දෙසට ඇඟිල්ල දිගු කරමිනි. ඉස්සර වෙලා මෙතනට ඇවිත් ගිය එක්කෙනා එයා තමයි. තමුස කියන්නේ අර උස මහත්තයා හෝම්ස් මහත්තයා ගැනද? නැහැ නැහැ, මං කිව්වේ අනිත් එක්කෙනා ගැන. ඉදිරියට දිවා පොලිස් බටයා කෑගැසුවේ මගේ අතකින් අල්ලා ගනිමිනි. මෙන්න මෙයා. අතාරිනවා මාව. මා ඔහුට කෑගැසුවේ ඔහුගේ ග්‍රහණයෙන් නිදහස් වෙමිනි. ලෙස්ට්‍රෙඩ් මා වෙත හෙළුවේ තියුණු බැල්මකි. හොඳයි වොට්සන් මහත්තයා, ඔබ කලින් මෙහෙට ආවේ මොකටද? ලෙස්ට්‍රෙඩ් විමසීය. කතා කරනව මිනිස්සයෝ? ලෙස්ට්‍රෙඩ්, හෝම්ස් කීවේ තර්ජනාත්මක හඬකිනි. ඔබ හදන්නේ වොට්සන්ව හිරබාරයට ගන්නද? ඒ වගේ තමයි මටත් පෙනෙන්නේ, මම කීවෙමි. කෙනෙකුට කතා කරද්දි ආචාරශීලී වෙන්න ලෙස්ට්‍රෙඩ්. පාරේ තොටේ ගැවසෙන මැරවරයෙකුට ඔබ සලකන විදිහට මට සලකන්න එපා. මේ අහන්න, ලෙස්ට්‍රෙඩ් කීවේ අමනාපයට පත් සොරේනි. මම මේ උත්සාහ කරන්නේ මගේ රාජකාරිය කරන්න. මං ඔය අනෙක් මිනිස්සු වගේ උපකල්පන ඉදිරිපත් කරමින් කාලය නාස්ති කරන්නේ නෑ. මෙසේ කී ඔහු මගේ මිත්‍රයා දෙස බැලුවේ උපහාසාත්මක බැල්මකි. දැන් ඉතින් කරුණා කරලා මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඒක හොඳයි වොට්සන්. එයා අපේ කාලය තව තවත් නාස්ති කරන්න කලින් එයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. හරි, මං ඔක්කොම කියන්නම්, මම කීවෙමි. මට ඊයේ මැරිලින් රින්වුඩ් මෙනවිය අඳුන ගන්න ලැබුණා. අද හැන්දෑවට නාට්‍යයක් නැරඹලා ඊට පස්සේ රෑ කෑමකට යන්නයි අපි කතා බහ කරගෙන හිටියේ. ඉතින් මම මෙතනට ආවම මට දකින්න ලැබුණේ මේ පොලිස් බටයා. රින්වුඩ් මෙනවිය මොකක් හරි අනතුරකට මුහුණ දීලා වෙන්න පුළුවනි. මම නැවත නැවතත් කියන්නේ අපි ඇය ගැන හොයලා බලන්න ඕනි කියලයි. ඔබ කිව්ව වෙලාවට කලින් ඔබ මෙහෙ ආවේ නැහැ කියලා සහතිකද? ලෙස්ට්‍රෙඩ් කීය. ඒ ගැන මං ඔබට සහතික වෙන්නම් ලෙස්ට්‍රෙඩ්, හෝම්ස් කීය. අද හැන්දෑවේ 7යි කාල වන තුරුත් දොස්තර වොට්සන් හිටියේ බේකර් වීදියේ අපේ නිවහනේ. අපි මේ වටිනා කාලයයි නාස්ති කරන්නේ. හොඳයි හෝම්ස් මහත්තයා, මං ඔබේ වචනය විශ්වාස කරන්නම්. ඔබට වමනා නම් ගේ ඇතුළට එන්න. නමුත් මේ පරීක්ෂණයේදී නම් ඔබට කරන්නේ එතරම් දෙයක් තිබේවි කියලා මං හිතන්නේ නෑ. මට පෙනෙන හැටියට මෙතන ලොකු ආරවුලක් වෙලා තියෙනවා. ඊට අමතරව මොකක් හරි විහිසුණු දෙයක්. අපෙහි ඇතුළු වෙද්දි ඔහු අපගේ අවධානය යොමු කළේ උඩු අතට පෙරලී තිබූ කෑම මේසේ දෙසට හා පොළවේ ගලා ගොස් තිබූ ලේ විල දෙසටයි. එය දැන් තැන් තැන් වලින් වියලී ගොස් තිබුණි. අඩිය පිඳී ගිය විස්කි බෝතලය ලේ විල මැද පෙරලී තිබුණේ මා කලින්ද සඳහන් කළ අයුරෙනි. මට පෙනෙන හැටියට යොදාගෙන තිබෙන ආයුධය මේකයි. ලෙස්ට්‍රෙඩ් කීවේ විම පෙරලී තිබූ බෝතලය අතට ගනිමිනි. මහ භයානක ආයුධයක්, හෝම්ස් කීය. ලේ මේ තරම් ගලා ගිහින් තියෙන හැටියට ලෙස්ට්‍රෙඩ් කීය. මේ ප්‍රහාරයට ගොදුරුණු තැනැත්තා හෝ තැනැත්තියට පණ බේරා ගන්න හැකි වුණාද කියලත් සැකයි. එතන දනගසාගත් හෝම්ස් බිම වැටී තිබූ වීදුරු කැබලි සහ බිඳී ගිය බෝතලේ පරීක්ෂාවට ලක් කළේය. අනතුරුව ලේ විල වෙතද අවධානය යොමු කළේය. ඔබට සිත් ඇද ගන්නා යමක් දකින්න ලැබුණද හෝම්ස් මහත්තයා? ලෙස්ට්‍රෙඩ් විමසුවේය. ඔහුගේ සොරේ තිබුණේ උපහාසාත්මක බවක් යැයි මට හැඟුණේ. ඔහු සමහර විට, හෝම්ස් කීය, මම කැමතියි මේ ගෙදර අනිත් අරියත් පරීක්ෂා කරලා බලන්න. ඒ ගැන ඔබේ මොකුත් විරුද්ධත්වයක් තියෙනවද? කිසිවක් නෑ මහත්තුරුනි. කොහොමුණත් මේ ගෙදරට තියෙන්නේ තවත් කාමර දෙකයි.
ඒවත් මේක වගේම අවුල් කොටවල්. එම පරීක්ෂාව සඳහා හෝම්ස්ට ගත වූයේ මිනිත්තු කීපයක් පමණි. ඔහු ආපසු එති මට ඔහුගේ දැනෙත්වල දීප්තියක් දකින්නට ලැබුණි. වොට්සන්, ඔබ කියන මේ තරුණ කාන්තාව ඔබට හමු වුණේ කොහොමද කියලා දැන් අපිට කියන්න. ඒක වුණේ මෙහෙමයි. මම කතාව ඇරඹීමි. මම පුරුදු විදිහට ඊයේ උදේ ඇවිදින්න ගියානේ. මේ ගෙදරට යාර 50ක් 60ක් දුරින් තමයි මේ සිදුවීම වුණේ. ඉතාම රූමත් තරුණ කාන්තාවක සහ මැදිවියේ ගැහැණියක මා ඉදිරියට ඇවිදගෙන ආ හැටි මට දකින්න ලැබුණා. තරුණ කාන්තාව මධ්‍යම ප්‍රමාණයට උස, කළු පාට දිග කොණ්ඩයක් සහ නිල් පාට ඇස් තිබූ තැනැත්තියක්. ඇය ඇඳ සිටියේ මල් මෝස්තරයක් තිබූ අලංකාර ගවුමක්. මැදිවියේ ගැහැණිය කළු පාට ඇඳුමක් ඇඳ සිටි සාමාන්‍ය පෙනුමක් තිබූ තැනැත්තියක්. ඇගේ එක්කම් පෙත්තක ඉන්නෙක් තිබුණා. ඒ මොන කනේද වොට්සන්? වම් කනේද දකුණු කනේද? වම් කනේ. නෑ නෑ, දකුණු කනේ. ඒකේ ඇති වැදගත්කම මොකක්ද හෝම්ස්? මොකක් හරි වැදගත්කමක් තියෙන්න පුළුවනි. කමක් නෑ, ඔබේ කතන්දරේ දිගටම කියන්න වොට්සන්. අර දෙදෙනා ඉදිරියට එත්ති අර වයසක ගැහැණිය ක්ලාන්ත ගතියෙන් ඉදිරියට ඇද වැටෙන්න යනවා වගේ මට පෙනුනේ. එතකොට තරුණ කාන්තාව උදව්වilla කෑ ගැහුවා. වෛද්‍යවරයෙකු නිසා මං ඔවුන්ගේ උදව්වට ගියා. වීදියේ තබාගෙන රෝගියාට ප්‍රථමාධාර දීමටවත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් පදිංචි කොහෙද කියලා මම තරුණියගෙන් විමසුවා. ඇය දුන්නේ මේ ගෙදර ලිපිනය. ඉතින් කුලීරියක් ඇඳවාගෙන මම ඔවුන් මේ ගෙදරට ගෙන ආවා. කරත්තේ එන අතරේදී අර තරුණ කාන්තාව මට දිගින් දිගටම ස්තුති කළා. ඇගේ තිබුණු ප්‍රියමනාප සිනාවටත් ආකර්ශනීය කතා විලාසයටත් මගේ සිත ඇය කෙරෙහි ඇදී ගියා. කොහොම හරි කරත්තේ මේ නිවස ඉදිරියට ඇවිත් නැවැත්තුවාම මම ඇයගේ මව උසවාගෙන නිවස තුලට ගෙන ආවා. ඒ මැදිවියේ කාන්තාව ඇගේ මව. බ්‍රැන්ඩි ස්වල්පයක් බොන්න දුන්නාම ඇගේ ක්ලාන්ත ගතිය ඉක්මනට හොඳ වුණා. ඇය කොලින් රින්වුඩ් මහත්මිය බවත්, තරුණකත ඇගේ දියණිය වූ මැරිලින් රින්වුඩ් මැනවිය බවත් මට දැනගන්න ලැබුණා. මේ ගෙදර මැරිලින් කුලියට ගත්ත එකක්ලු. ඈත පළාතක සිටින මව දුව දැකීමට ලන්ඩනයට ඇවිත්ලු. මැරිලින් මැනවිය අපි තුන්දෙනාට තේ පිළියල කරගෙන ආවා. ඉන්පසු අපාත්තරේ ඇති වුණේ සිත් ඇදගන්නා ප්‍රීතිමත් කතා බහක්. එතනින් පිටවී එන්න කලින් අද හවස රංගශාලාවට යාමටත් රාත්‍රී භෝජනය සඳහා යාමටත් අපි සැලසුම් කරගත්තා. දොස්තර වොට්සන්, ඔබ කියන්නේ මේ ගෙදර කාන්තාවන් දෙදෙනෙකු සිටිය කියලාද? ලෙස්ට්‍රට් විමසීය. නැහැ නැහැ, රින්වුඩ් මහත්මිය අද උදේ ආපහු මැන්චෙස්ටර් බලා යන බව කිව්වා. ගෙදර ඉන්න ඇත්තේ තරුණ රින්වුඩ් මැනවිය පමණයි. ලෙස්ට්‍රට් හෝම්ස් කීය, මම හිතනවා ඔබ මැන්චෙස්ටර් වෙත ගියොත් වයසක රින්වුඩ් මහත්මිය සොයා ගැනීමට ඔබට හැකි වේවි කියලා. එන්න වොට්සන් අපි යමු. හෝම්ස් කීය, අප කළ යුතු වැඩ රාශියක් තියෙනවා. ආපහු ගෙදර ගිය වහාම ඔබ ඉක්මනින් රාත්‍රී ආහාරය අරගෙන නින්දට යා යුතුයි. මේ සිද්ධිය නිසා ඔබ කායිකව වෙහෙසටත් මානසිකව කැළඹීමටත් පත් වෙලයි ඉන්නේ. මට තියෙනවා සොයා බැලිය යුතු හෝඩුවාවන් ගණනාවක්. ඒවායින් මොනවා හරි සොයා ගැනීමට හැකි වුණොත් ඒ පිටුපස යාමට මට ඔබේ උදව් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ හොඳ ශරීර සුවතාවෙන් හිටියොත් ඒක මට ප්‍රයෝජනවත් වේවි. හෝම්ස්, ඔබට මොකක්ද හිතෙන්නේ? මට පුළුවන්ද රින්වුඩ් මැනවිය ගැන බලාපොරොත්තු තියාගන්න? ඒ ගැන තොරතුරු රැසක් මේ වෙලාවේ ඔබට ලබා දෙන්න නොහැකි. ඒ ගැන මට සමා වෙන්න වොට්සන්. අපිට දකින්න ලැබුණු අර රුධිරය නම් රින්වුඩ් මැනවියගේ කියලා මම හිතන්නේ නෑ. ඔබට කරන්න තියෙන්නේ අපේ නිවහනට ගිහින් කල් ඇතුව නින්දට යාම. යන්න, මම යනවා ඇගේ මව රින්වුඩ් මහත්මිය සොයාගන්න පුළුවන්ද කියලා බලන්න.
ඒ කටයුත්ත පොලිසියෙන් කෙරෙන එකක් නැත. ඒක පොලිසියට ඉතිරි කරන එක සුදුසු නැහැ කියලයි මට හිතෙන්නේ. මං වාසනාවන්ත වුණොත් හෙට උදේ වෙන්න කලින් ඇය හොයාගන්න මට හැකි වේවි. ඒ සමගම හෝම්ස් අන්ධකාරයේ නොපෙනී ගියේය. මා අවදි වූයේ පසුදා උදෑසන 9ටයි. මේ වන විටත් අවදි වී සිටි මගේ මිත්‍රයා ඔහුගේ සුපුරුදු අසුනට වී පයිප්පේ කෝවට තුම්කොළ පුරවමින් සිටියේය. සුබ උදෑසනක් හෝම්ස්, මොනවා හරි සුබ ආරංචියක් නැත්ද? මම විමසුවෙමි. මා සිටියේ සුබ ආරංචියක් අපේක්ෂාවෙන් දෙවියන්ට යාඥා කරමිනි. ඒ ගැන ඔබේ හිත අවුල් කරගන්න එපා වොට්සන්. වැඩි දවසක් යන්න කලින් මේ ප්‍රශ්නය निराකරණය කරගන්න අපිට හැකි වේවි. ඒ ගැන මට විශ්වාසයි. මොනවා හෝම්ස්, ඔබ කියන්නේ මට හිත අවුල් කරගන්න එපා කියලාද? මට නම් පෙනෙන්නේ ඔබ මේ සිද්ධිය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවක්. තරුණ කාන්තාවක ගැන අප සොයමින් ඉන්නවා. ඇය ආගියක් නැහැ. බිඳගත් වීදුරු බෝතලයක් ආයුධය හැටියට යොදාගෙන ඇයට භයානක ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි මට නම් පෙනෙන්නේ. මේ වෙනකොට ඇය මිය ගිහින් වෙන්නත් පුළුවනි. එහෙම නැත්නම් භයානක ලෙස විරූපී වෙලා මරණසන්න ලෙස තුවාල ලැබලා වෙන්නත් පුළුවනි. ඔබ මොකක්ද කියන්නේ? හිත අවුල් කරගන්න එපාලු. මේ අහන්න වොට්සන්, ඇය විරූපී වෙලා ඇති කියලා ඔබ භීතියට පත් වෙලා, නමුත් ඇගේ සිරුරෙන් ලේ බිඳුවක්වත් ගලා ගිය බවට සලකුණු නැහැ කියලයි මට කියන්න තියෙන්නේ. කලින් හන්දාවේ හෝම්ස් මට පැවසුවේ මේ ලියේ රින් උඩ්මෙනවියගේ විය නොහැකි බවයි. එහෙත් එදා රාත්‍රියේ මට සැනසිල්ලේ නිදා ගැනීමට හැකියාවක් නොවිය. භයානක සිහින දකිමින් මම වරින් වර අවදි වූයමි. දැඩි විශ්වාසයකින් ඔහු කළ මෙම ප්‍රකාශය මගේ සිතේ තරමක සැනසීමක් ඇති කිරීමට සමත් විය. එතකොට හෝම්ස් ඔබ කියන්නේ ලේ ගලා යාම සිදු වුණේ මේ ප්‍රහාරය එල්ල කළ සාහසිකයාගේ ශරීරයෙන් කියලාද? ඔහු ඊට පිළිතුරක් දීමට සූදානම් වූවා පමණි. අප කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු විය. එක්වරම අපේ ජනේල වීදුරුවක් බිඳගෙන ගල් පහරක් එල්ල විය. අපි දෙදෙනා වහාම අපේ දෙනෙත් ඒ දෙසට යොමු කළෙමු. අර බලන්න වොට්සන්, හෝම්ස් කීවේ වීදිය දිගේ පැනදි වූ කෙට්ටූස තරුණයෙකු පෙන්වමිනි. ඔහු ඉක්මනින් සෙනගතරේ නොපෙනී ගියේය. මොන යක්ෂ වැඩද? මට කෑ ගැසුනි. ඔහුට වමනා වෙන්න ඇත්තේ මේ ගෙදරට නොපැමිණ අපිට පණිවිඩයක් දීමට විය යුතුයි. මේ බලන්න. හෝම්ස් කීවේ කාමරය තුළට වැටුණු ගල අතට ගනිමිනි. ප්‍රමාණයෙන් ටෙනිස් බෝලයක් පමණ වූ එය වටා කඩදාසියක් ඔතා එය නොගැලවෙනසේ නූලකින් ගැටගසා තිබුණි. පරිස්සමෙන් නූලීවත් කළ මගේ මිත්‍රයා කඩදාසිය දිගහැර එය මේසේ මත දිගහැරියේ අප දෙදෙනාටම බලාගත හැකි වන පරිද්දෙනි. හෝම්ස් මහත්තයා, සාන්ත ජේම්ස් චතුරශ්‍රය සහ ක්ලස්ටන් වීදිය සම්බන්ධ වන තැනට වහාම පැමිණෙන්න. ඔබ පැමිණිය යුත්තේ තනිවමයි. එසේ නොකළහොත් ඔබේ මිත්‍ර වොට්සන්ට මැරිලින් රින්වුඩ් මැනවිය කිසිදාක දකින්නට නොලැබෙනු ඇත. මං වහාම යා යුතුයි වොට්සන්. හෝම්ස් කීවේ ඔහුගේ කපාය අතට ගනිමිනි. මාත් එන්නද ඔබ සමග? මම ඇසීමි. එපා වොට්සන්, එහෙම කළොත් ලියුමේ වූ තැනැත්තා කෝපාවිෂ්ට වේවි. මට තනියම එන්න කියලා ඔහු පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා. ඔව්, ඒක හරි. මම මේ කල්පනා කළේ රින්වුඩ් මැනවිය අවදානම් තත්වයක තවදුරටත් තබන්න අපිට හැකියාවක් නෑ නේද? මා එසේ කියති මගේ මිත්‍රයාගේ කටකොනක සිනාරැල්ලක් ඇඳී එක් ක්ෂණයකින් එය මැකී ගිය ආකාරය මම දුටුවෙමි. ඔබට සාර්ථක ප්‍රතිඵල සහ ජය ලැබේවා හෝම්ස්. මේ තිරිසනා මුකා වුණත් ඔහුට රින්වුඩ් මැනවියට ඉරිහැරයක් කරන්න ඉඩ නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මගේ කටින් වචන පිට වී අවසන් වීමටත් පෙර හෝම්ස් එතනින් පිට වී ගොසිනි. අපරාධකරුවා
රින්නුට් මැනවිය පැහැරගෙන යන්නට ඇත්තේ හෝම් සහ මා සම්බන්ධව ආරවුලකට වත්තේයි මගේ සිතේ සැකයක් ඇතිවිය. මේ ගැන හෝම්ස් දැනුවත් කිරීම මගේ වගකීමක් බැව් මට සිතුනි. කෙසේ වෙතත් ඒ සඳහා ඔහු ආපසු එනතුරු මා බලා සිටිය යුතුය. මට එදා මුල්වරට හමු වූ හැටි අප දෙදෙනා එකට සතුටෙන් ගත කළ පැය කීපය සිනාවෙන් උපවත් වූ ඇගේ රූමත් මුහුණ සිහි කරමින් මම කාලය ගත කළෙමි. මේ අතර කිසිවෙකු තරප්පු පෙළේ ඉහළට නගින ශබ්දය මට අසන්නට ලැබුණි. හෝම්ස් මේ තරම් ඉක්මනට ආපසු එන්නේ දැයි සිතා දොර දෙසට මගේ අවධානය යොමු කළෙමි. මා එතනට යාමටත් පෙර දොර වේගයෙන් විවෘත වූයේ කිසිවෙකුගෙන් එයට පාපහරක් එල්ල වූ විලසිනි. දොරටුවේ සිටියේ අවුරුදු 25ක් 28ක් පමණ වයසේ සිටි කෙට්ටු උස තරුණයෙකි. ඔහු කළු පැහැති ඇඳුම් කට්ටලයකින් සැරසී සිටියේය. පාපහරකින් දොර හැරගෙන ආවත් ඔහුට තිබුණේ සිත් කලඹවන පෙනුමක් නොවේ. මගේ සිත කැළඹී මා භීතියට පත් වූයේ ඔහු තම දකුණු අතේ මිට මොලවාගෙන මා දෙසට එල්ල කරගෙන සිටි ගිනි අවිය දැකීමෙනි. මේ වෙබ්ලි වර්ගයේ රිවෝල්වරයකි. දොස්තර වොට්සන් මහත්තයා, ඔබ දකින්න ලැබීමත් සතුටක්. ඔහු කීවේ සුහදායුරකිනි. ඒක එහෙමමයි කියලා මට නම් කියන්න බෑ. තැතිගෙන සිටි මම කීවෙමි. ඒ මොකද ඔබේ අතේ තියෙන්නේ භයානක ගිනි අවියක්. ඒක මගේ අතේ ඔහොමම තිබෙච්චාවේ. ඔහු මෙවර කීවේ අකාරුණික අයුරෙනි. මගේ ඇඟට පැනලා මේක උදුරා ගැනීමක් ගැන ඔහේ හිතන්නවත් එපා. මා එක්ක සෙල්ලම් හරියන්නේ නෑ. ඒ වගේමයි හෝම්ස් මහත්තයා මගේ පිටුපසින් නැවිත් මාව යටත් කරගනීවි කියලා හිතන්න එපා. මං ඔහුව යව්වේ හුඟක් වෙලා ගත වෙන රාජකාරියකට. ඔහු කීවේ ඔහුගේ ගල්පහරින් ජනේලේ බිඳුනු තැන රිවෝල්වරයෙන් පෙන්වමිනි. දෙයන්ට ඔප්පිච්චාවේ. මට කෑගැසුනි. රින්වුඩ් මෙනවිය ක්‍රූර ලෙස පැහැරගෙන ගිය සාහසිකයා මොහු බව මට වැටහෙද්දී මගේ ඇඟ කිලි පොලා ගියේය. වොට්සන් මහත්තයා, ඔහු කීවේ උපහාසාත්මක සිනාවක් සමගය. ඔහේ මාත් එක්ක සෙල්ලම් කරන්න හැදුවොත් රින්වුඩ් මෙනවිය මරා දැමීමේ ශාපය එන්නේ ඔබේ හිස මතට. මේ භයානක අපරාධකාරයා කටයුතු කරන්නේ මොනතරම් සැහැල්ලුවෙන්දැයි මට සිතුනි. ඔහු ඇය ගැන සඳහන් කළ නිර්භීත ආකාරය ගැන මම පුදුමයට පත්ුනිමි. හෝම්ස් කීවේ මේ පුද්ගලයා මහත්මයෙකු වීමට ඉඩ ඇති බවයි. නමුත් මට නම් පෙනී යන්නේ මොහු අදම තක්කඩියෙකු බවයි. ගැඹුරු හුස්මක් ඉහළටගෙන මම ඔහු දෙස රවා බැලුවෙමි. හෝම්ස්ගේ උදව් ඇතිව මොහුට නිසිදඬුවම් ලබා දීමට පමා නොවීමි. ඊට පෙර ඔහු වෙන්නේ මොකටදැයි විමසිය යුතුය. මනුස්සයෝ, මොකක්ද හේතු වමනා වෙලා තියෙන්නේ? තවත් කාලේ නාස්ති නොකර ඒක කියනවා. මා සමග සහයෝගයෙන් කටයුතු කරන්න කැමති වීම ගැන ඔබට ස්තුතියි දොස්තර මහත්තයා. ඔබ හෝම් සමග මේ ගෙදර පදිංචි වෙලා ඉන්නේ බොහොම කාලෙක ඉඳලා. එහෙම නේද? ඉතින් ඔබ දන්නවැති ඔහු තමන්ගේ ලිපිගොනු තබා ගන්නා තැන, විශේෂයෙන්ම රහසිගත ලිපිගොනු ආරක්ෂා කරන තැන. හරි, ඉතින් මොනවද තමසට වමනා කරන්නේ? හෝම්ස් මහත්තයා ළඟ තියෙනවා එක්තරා ලිපිගොනුවක්. ඒක සැබෑ අයිතිකාරයා ආචාර්ය සිඩ්නි වොරන්නම් මහත්තේ. මට වමනා කරන්නේ අන්නේ ලිපිගොනුව. අර මැරිලින් රින්වුඩ් මෙනවිය ගැන ඔබේ හිතේ සැබෑ ආදරයක් තියෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ ඒ ලිපිගොනුව මා අතට පත් කිරීම පමණයි. සිඩ්නි වොරන් යන නම අසා හුරු පුරුදු බවක් මට දැනුනි. එය මා බේකර් වීදියේ පදිංචියට පැමිණීමට පෙර හෝම්ස් යෙදුණු පරීක්ෂණයක් විය යුතුය. මේ පුද්ගලයා තරුණයෙකි. ඔහු සිඩ්නි වොරන් යයි සිතීම අපහසුය. මේ තක්කඩියා වොරන්ගේ හෙන්චයියෙකු විය යුතුය. ඔහුට හවුල් වී හෝම්ස්ට රෝහි වීම මට කිසිසේත් කළ හැකි දෙයක් නොවේ. නමුත් අනෙක් අතට රින්වුඩ් මෙනවිය
නිරුපද්‍රිතව නිදහස් කර ගැනීමට නම් මොහු ඉල්ලන දෙය ලබා දිය යුතුය. කළ යුත්තේ කුමක්දැයි අහස පොළව ගැටලමින් කල්පනා කරන්නට වීමේ. වෙනත් කෙනෙකුගේ තොරතුරු අඩංගු වැරදි ලිපිගොනුවක් දුන්නොත් මේ මොහොතේ මේ පුද්ගලයාගෙන් ගැලවිය හැක. පසුව හෝම්ස් විසින් එම අවුල නිරාකරණය කරනු ඇත. එහෙත් මෙය භයානක සූදුවකි. මා පරදුවට තබන්නේ රින්වුඩ් මැනවියගේ ජීවිතය වීමට ඉඩ තිබේ. මම තවදුරටත් කල්පනා කළෙමි. වොට්සන් මහත්තයා, ඔබ කාලය ගන්නවා වැඩි. ඉක්මන් කරන්න. සාහසිකයා ගිගිරුවේය. මෙහෙමයි මම කියවෙමි. හෝම්ස් මහත්තයාගේ ලිපිගොනු තබා ගන්නේ අර මේසේ තිබෙන ලාච්චුවේ. ඔහෙම ඇදලා බලනවකෝ. මා එසේ කීවේ හැකියාවක් ලැබුණොත් ඔහු වෙත කඩාපැන රිවෝල්වරය උදුරා ගන්නෙමි යන අරමුණෙනි. වොට්සන් මහත්තයා ගිහින් ලාච්චුව අරින්න. මම එන්නම් ඔබේ පිටුපසින්. ලාච්චුව යතුරු දාලද කියන කාරණේ මම හරියට දන්නේ නෑ. මම කීවෙමි. එහෙම වුණොත් ලාච්චුවේ අගුල කඩන්න තමයි වෙන්නේ. කෙසේ වෙතත් එතනට ගොස් ලාච්චුව විරුද්ධ කළ බැලීමට මට සිදුවිය. මා අත තැබූ විගස ලාච්චුව පහසුවෙන්ම විවුක්ත වූයේ මා මවිතයට පත් කරමිනි. මෙවැනි ලිපිගොනු සහිත ලාච්චුවක් යතුරු දැමීම අපහසු වීම සාමාන්‍යයෙන් හෝම්ස් අතින් සිදුවන්නක් නොවේ. ලාච්චුව කඩදාසි වලින් පිරී තිබුණි. ඒවා එහා මෙහා කරද්දී දුමුරු පැහැති කවරයක් මම දුටුවෙමි. ඒ ස්වල්ප වශයෙන් එළියට ගැනීමේදී ආචාර්ය සිඩ්නි වොරන් යන නාමය එහි දක්නට ලැබුණි. අසරණ තරුණියක පැහැරගෙන ගොස් ඇය ප්‍රාණපකාරිය කරගෙන තම රහස් ලියවිලි පැහැරගන්නා නින්දිතයා මොහු බැව් දැන් පැහැදිලිය. නමුත් ඔවුනට එය ලබා දීම මිස මට වෙනත් විකල්පයක් නොවිය. මේකද මම චෞරයාගෙන් විමසීමි. අපි ටිකක් පෙරලලා බලමු. ඔහු කීවේය මගේ අතෙන් උදුරා ගනිමිනි. හරි, ඒ වගේ තමයි පෙනෙන්නේ. ඔහු කීවේ සිනා මුසු මොහොනෙනි. මේ තරම් ඉක්මනට මම මෙතනින් යන එක ගැන ඔබ මා සමග අමනාප වෙන්නේ නැහැ නේද? දුන්න සහයෝගයට ඔබට ස්තුතියි දොස්තර මහත්තයා. එතකොටකෝ රින්වුඩ් මැනවිය. ඔහෙ කිව්වේ ඇය නිදහස් කරනවා කියලා නේද? ආර තරුණියද. ඇය ගැන මට සම්පූර්ණයෙන්ම අමතක වුණා. ඔහු කීවේ මා දෙසට ඔච්චම් සිනාවක් පාමිනි. මට විශ්වාසයි ඔබ යහපත් වෛද්‍යවරයෙක් කියලා. එහෙමනම් මා පිටුපසින් එළවාගෙන එන්න හිතන්න එපා. මගේ ඒ අවවාදය පිළිගත්තොත් තවත් පැයකින් මම ඒව නිදහස් කරනවා. රිවෝල්වරය තම කබාසාක්කුවට දමාගත් ඔහු පිටවී යාමට සූදානමින් දොරට ලංවී මා ඇමතුවේය. එහෙමනම් ඔබට සුබ දවසක්. මා පිටුපසින් එළවාගෙන එන්න නම් හිතන්නවත් එපා. ඒ මොහොතේ දොර විවුර්ත විය. එතන සිටියේ රිවෝල්වරයක් ඉදිරියට දිගු කරගෙන සිටි ෂර්ලොක් හෝම්ස්ය. තිගසුණු හොරා පියවරක් පිටුපසට තැබූ අතර හෝම්ස් ඇතුළු විය. මම ඔහු අමතා කෑ ගැසුවෙමි. එයාගේ සාක්කුවේ රිවෝල්වරයක් හෝම්ස්. වොට්සන් එක ගන්න. මගේ මිත්‍රයා කීවේ තමා ළඟ තිබූ ගිනි අවිය හොරාගේ හිස දෙසට ලං කරමිනි. හෙල්ලුණොත් තමසගේ ඔළුව කුඩු වෙන්න වෙඩි තියෙනවා. තමසගේ කබාසාක්වේ තියෙන එක ගන්න දොස්තර වොට්සන්ට ඉඩ දෙනවා. මේ තක්කඩියා මෙසේ යටත් කර ගැනීම ගැන හෝම්ස් යමක් කියනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. මේ ක්‍රියාවෙන් රින්වුඩ් මැනවියට අනතුරක් සිදුවීමේ අවධානමක් ඇතැයි මම සිතුවෙමි. අපරාධකාරයා ඒ ගැන සඳහන් කළේය. තමසිලා මට යන්න දුන්නේ නැත්තම් ඒකෙන් රින්වුඩ් මැනවියට අනතුරක් සිදුවෙන්න පුළුවනි. ඔහු කීවත් ඔහුගේ කටහඬේ බල බිඳී තිබුණි. ඔව්, රින්වුඩ් මැනවිය නේද? හෝම්ස් කීවේ හඬ නගා සිනාසෙමිනි. තමසගේ බිරිඳ ගැන තව ටිකෙන් මට අමතක වෙනවා. තරුණ නෝනා, ඔබ එන්නේ නැත අපේ නිවසට. හෝම්ස් විමසුවේ ආපසු හැරී බලමිනි. හෝම්ස්ගේම ප්‍රකාශය අසා මම තිගැස්සුනෙමි. දින දෙකක් තිස්සේ මා අප්‍රමාණ කම්පාවට පත් කළේ මැරිලින් රින්වුඩ් මැනවිය පියගැට පෙළ නැඟ
අපේ නිවහනට පිවිසුණාය. අලංකාර කළු පැහැති ඇඳුමකින් සැරසී රතු පැහැති හිස්වැස්මක් පැළඳ සිටියය. මෙතෙක් වෙලා අපට තර්ජනය කළ තක්කඩියා බදාගත්තාය. මා අතිශය කනගාටුවට පත් වූයේ මේ අර තක්කඩියාගේ බිරිඳ බවට හෝම්ස් කළ හෙරි දරව්වෙනි. මම ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටියමි. තක්කඩියාගේ පපුවේ මුහුණ සංගවාගෙන ඇය මගේ බැල්ම මඟ හැරියාය. හෝම්ස්, මොකක්ද මේ වැඩේ තේරුම? අකමැත්තෙන් වුණත් මේ දේ මං ඔබට කිව යුතුයි වොට්සන්, හෝම්ස් කීය. මේක ආචාර්ය සිඩ්නි වොරන්ගේ වැඩක්. ඔහු තමයි වංචනික සැලැස්මක් කරලා මේ ජෝඩුව මේ කටයුත්තට එවලා තියෙන්නේ. තරුණයා අප වෙත හෙළුවේ පරාජයට පත් බැල්මකි. ඔහුගේ දෙනෙත් වලින් භීතිය පිළිබිඟු විය. මහත්තයා, ඔබ සූදානම් වෙන්නේ අපිට මොනව කරන්නද? ඔහු හෝම්ස්ගෙන් විමසීය. ඒ ගැන මම තවම තීරණයක් අරගෙන නැහැ. තවත් මට හරි හැටි පැහැදිලි නැති තැන් කීපයක් තියෙනවා, හෝම්ස් පිළිතුරු දුන්නේය. අන්තිමේදී තම සැමියාගේ පපුවේ මුහුණ රඳවාගෙන සිටි ඇය එතනින් ඉවත් වී අප ඇමතුවාය. ඔබට දැනගන්න උවමනා කරන හැම දෙයක්ම අපි හෙළි කරන්නම්. මේ වගේ දෙයක් සිදුවෙන්නේ ඉඩ ඇති බව මට නම් මුලදිම හිතුණා. අන්තිමේදී අපි පොලිසියට හසු වීමට ඉඩ ඇති බවත් මං ඔබට කිව්වා. ඇය කීවේ සැමියා අමතමිනි, මෙහෙන් ඉඳගන්න. හෝම්ස් කීවේ අසුන් දෙකක් පෙන්වමිනි. පොලිසිය නොමග යැවීමට තැත් කිරීම ගැන පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ් ඔබව හිරබාරයට ගන්න ඉඩ තියෙනවා. අනික ගිනිඅවියක් පෙන්වා දොස්තර වොට්සන් බියගන්වා තර්ජනය කිරීම සහ මගේ ලිපි ලේඛන පැහැර ගැනීම, මේවා බරපතල වැරදි. ඔහු ඒ වෙනුවෙන් මොන වගේ පියවර ගනීවිද මම දන්නේ නෑ. නමුත් හැම දෙයකටම කලින් මම කැමති ඔබ දෙදෙනා මේකට පැටලුනේ කොහොමද කියා දැනගන්න. කතාව ආරම්භයේමට මඳක් පැටලුණු තරුණයා අන්තිමේදී බිරිඳගේ සංඥාවක් සමග තීරණයක් ගත්තේය. අපි මැන්චෙස්ටර් වල අය. අපි දෙන්න විවාහ වුණේ ළඟදී. මට හරි හැටි රස්සාවක් තිබුණේ නෑ. මම හිතුවා ලන්ඩන් නගරයට ආවොත් මොකක් හරි රස්සාවක් හොයාගන්න හැකි වේවි කියලා. ඉතින් මෙහෙ ඇවිත් අපි දෙන්න වෙල්බෙක් වීදියේ කාමරයක් කුලියට අරගෙන පදිංචි වුණා. රැකියාවක් සොයමින් සිටි මම දිගින් දිගටම මහන්සි වුණා. නමුත් කිසිම එකක් ලැබුණේ නැහැ. පසුගිය සිකුරාදා රැකියාවක් සොයමින් ඇවිදලා මං හොඳටම මහන්සි වෙලා හිටියේ. එදා මං තැබෑරුමකට ගියා මත්පැන් වීදුරුවක් බොන්න. එතනදී මට හමු වුණා ආචාර්ය සිඩ්නි වොරන් නම් වැඩිහිටි කෙනෙක්. මත්පැන් තොලගාන අතරේ මගේ කනගාටුදායක කතන්දරය මම ඔහුට කිව්වා. මාව පුදුමයට පත් කරමින් ඔහු කිව්වා මට කෙටි කාලයක රැකියාවක් දෙන්න පුළුවන් බව. ඔහු බාර දෙන කටයුත්ත කළොත් පවුන් 100ක් ගෙවන බව ඔහු කිව්වා. ඔහු කීවේ තමන්ට අයිති ලියවිලි වගයක් ෂර්ලොක් හෝම්ස් නම් රහස්‍යොත්තු කාරයකු විසින් හොරකම් කරගෙන ඇති බව, ඒ ආපසු ලබා ගැනීමට තමන් සැලසුමක් සකස් කර ඇති බව ඔහු කිව්වා. මේකයි ඔහු කිව්ව සැලැස්ම. තමන් කුඩා නිවසක් කුලියට ගන්නා බවත් මැරිලින් එකේ පදිංචි විය යුතු බවත් ඔහු කිව්වා. ෂර්ලොක් හෝම්ස්ගේ මිත්‍රයා දොස්තර වොට්සන් නම් තරුණයෙකු බවත් මැරිලින් ඔහු සමග මිත්‍රත්වයක් ඇති කරගත යුතු බවත් ඔහු කිව්වා. ඊළඟ දවසේ හැන්දෑවේ දොස්තර වොට්සන් සමග මැරිලින් නාට්‍යයක් නැරඹීමටත් රෑ කෑමකට යාමටත් සැලසුම් කරගෙන වොට්සන් ඒ සඳහා පැමිණීමට පෙර ගෙදරින් ඉවත් වී ආ යුතු බව ඔහු කිව්වා. එතකොට තමන් මිනිසුන් යොදවා ගෙදර බිහිසුණු අපරාධයක් සිදු වී ඇති බවටත් තරුණියක පැහැරගෙන ගොස් ඇති බවත් පෙන්වීමට දර්ශන තලයක් සකස් කරන බවත් කිව්වා. උපක්‍රමයක් මගින් හෝම්ස් ගෙදරින් නිවතට යවලා තමන්ට අයත් ලිපි ගොනුව දොස්තර වොට්සන්ගෙන් ලබාගත හැකි ආකාරයත් ඔහු මට පැහැදිලි කළා. අපරාධයක් කර නොමැති නිසා අදාළ ගැහැණිය මගේ බිරිඳ නිසාත් ගැහැණියක පැහැරගෙන යාමේ චෝදනාව මට එල්ල නොවන බවයි
ඔහු කිව්වේ දර්ශන තලය සකස් කිරීමට ගව ඝාතකාගාරිකෙන් ලේ බෝතල් දෙකක් කිව්වේ ඔහු. එයින් එකක් බිඳ අපරාධය සඳහා යොදාගත් ආයුධයකුත් සකස් කළා. ඔය තොරතුරු ඇතිරින්නුත් හෝම්ස් කිව්වේ බැරෑරුම ආකාරයේනි. ඉතිරි හරිය අපි දන්නවා. ඔබ යදිලා තියෙන්නේ බොහොම භයානක සෙල්ලමක. ඔබේ ගිනියාවිය පත්තුවේ දොස්තර වොට්සන් ජීවිතක්ෂයට පත් වුණා නම් ඔබට එල්ලුම් ගස් යන්න වෙනවා. ඒ ගැන මං ඔබට සහතික වෙන්නම්. අනික් අතට මගේ මේ මිත්‍රයාත් සුළුපටු කෙනෙක් නෙමෙයි. ඔහු නෙට්ලීහි යුද්ධ හමුදා අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ ඉලක්කයට වෙඩි තැබීම ගැන සම්මානයක් දිනාගත් ඇෆ්ගනිස්තාන යුද පෙරමුණේ බිහිසුණු සටන්වල යෙදී යා කෙනෙක්. ඔබ වැනි කොළු ගැටයකු ඔහුට මහා විරුද්ධවාදියෙකු නෙමෙයි. ගිනියාවියට දෙදෙනා පුර බැදුවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෙඩිකා ජීවිතක්ෂයට පත්වෙනවා. තමන් ඒ දේ කළේ තමාගේ ආත්මාරක්ෂාවට බව ඔප්පු වෙන නිසා ඔහුට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හෝම්ස්ගේ වචනවලින් ඔහු ගැන මගේ සිතේ ඇති වූයේ ගෞරවයකි. රින්වුඩ්, මට පහසුවෙන්ම පුළුවනි ඔහේව පොලිසියට බාර දෙන්න. හෝම්ස් කීය. නමුත් මං ඒක කරන්නේ නෑ. ඔහේගේ බිරිඳ බලා ගන්න ලන්ඩනයේ කවුරුවත් නැති නිසා. නමුත් ඔහේ නීති විරෝධී වැඩ මොනවා හරි කරලා තිබුණොත් ඔහේ ගැන පොලිසිය දැනුවත් කරන්න මම එක මොහොතක්වත් ප්‍රමාද වෙන්නේ නෑ. ඒ අසා දෙදෙනාගේම මුහුණු ආලෝකමත් විය. මම දැඩි උනන්දුවකින් දිගටම ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි. එහෙත් ඇය මා දෙස නොබලා මග හැරියාය. තවත් කාරණා දෙකක් තියෙනවා හෝම්ස් කීය. එයින් පළමුවෙනි එක, ඔහෙලගේ මේ රිවෝල්වරය මා ළඟ තියාගන්නවා. ඒ අවශ්‍ය වුණොත් පොලිසියට බාර දීමට. දෙවැන්න, ඔබ විසින් බින්ද දමන ලද අපේ ජනේලය ඔබේ වියදමෙන් අලුත් වැඩියා කර දිය යුතුයි. ඒ ගැන අපේ ගෙහිමි කාන්තාව සමග කතා කර විසඳා ගන්න. හෝම් සීනුව නාද කොට හට්සන් මහත්මිය අප සිටි තැනට කැඳවීය. හට්සන් මහත්මිය, මේ ජනේලයේ බින්ද දැමීම කළේ මෙන්න මේ මහත්තයා. ඒක පිළිසකර කර දීමට ඔහු පොරොන්දු වෙනවා. ඒ ගැන වැඩිදුර විස්තර ඔහු සමග කතා කරගත යුතුයි. හෝම්ස් මහත්තයා, දොස්තර වොට්සන්, ඔබට ස්තුතියි. පිටව යාමට සූදානම් වූ රින්වුඩ් අපට ස්තුති කළේය. පිටව යාමට සූදානම් වූ තරුණිය හෝම්ස් වෙත ගොස් ඔබට ස්තුතියි හෝම්ස් මහත්තයා යයි කීවාය. මීළඟට මා සිටි තැනට පැමිණිය අය මගේ දෑස් දෙස නොබලාම මෙසේ කීවාය. මහත්තයා, ඔබට ස්තුතියි. මට සමා වෙන්න. ඔහු පිටවී ගියහ. වොට්සන්, ඔබ කැමති ඇති මම මේ ප්‍රශ්නය විසඳුවේ කොහොමද කියලා දැනගන්න. මගේ මිත්‍රයා කීවේ විසිත්ත කාමරයේ තමාසුනේ හිඳ ගනිමිනි. ඔව්, මම පිළිතුරු දුනෙමි. උදේ ආහාර වෙලාවේ මං දැනගෙන හිටි හැම දෙයක්ම මං ඔබට කිව්වේ නෑ. ඒ ගැන මං ඔබෙන් සමාව අයදිනවා වොට්සන්. එහෙම කළා නම් ඔබේ සිතේ ඇති වූ සංවේගයෙන් කොටසක් මඟ හරවා ගන්න තිබුණා. මං ඒකට සූදානම් වෙනකොටම තමයි අර අනපේක්ෂිත පණිවිඩයක් ආවේ. ඔව්, කමක් නෑ. කියන්න හෝම්ස්, මේක ඉතා සරල ගැටලුවක් බව මට බැලූ බැල්මට පෙනී ගියා. ඇය කුලියට ගත්තා යැයි කිව්ූ නිවසට අපි ගියානේ. අපේ විරුද්ධවාදීන් හෝඩුවාවන් රැසක් ඉතිරි කොරගොස් තිබුණා. එයින් පළමුවැනි දේ තමයි ලේ. වොට්සන්, ඔබ දුටුව බිඳුරු බෝතලය සහ වීදුරු කැබලි. සමහර තැන්වල වීදුරු කැබලි වලින් ලේ පැල්ලම් වැසී ගොස් තිබුණා. ඒක ඔබ නිරීක්ෂණය කරන්න නැතුව ඇති. ඒ කියන්නේ ලේ ගලා ගියාට පසුවයි වීදුරු කැබලි වැටී තිබුණේ. මේක මට ප්‍රහේලිකාවක් වුණා. තවත් සලකුණු රාශියක් තිබුණා. විසිත කාමරයේ සහ නිදන කාමරයේ ගෙදරබඩු රාශියක් කඩා බිඳ විසිරුවා දමා තිබුණා. දෙදෙනා අතර අරගලයක් සිදු වුණා නම් එයින් එක් අය ගැහැණියක් නම් ඒක සම්පූර්ණ කොට අවසන් කරන්න කාමර දෙකක්ම වමනා වුණේ ඇයි. දෙවනි කාරණේ තමා කාමර දෙකේම පොළව මම සෝදිසි කළානේ. ඒ දෙකේම පොළවේ සුරුට්ටු අලු
විශාල ප්‍රමාණයක් දැක ගැනීමට මට හැකි වුණා. එහෙම දෙයක් සිදුවිය හැක්කේ එකම ක්‍රමයටයි. ඒ දුම්පානය කරන්න දිගු කාලයක් එහි රැඳී සිටීමෙන්. ඒ කියන්නේ තරුණිය හෝ ඇගේ මව සුරුට්ටු බොන අය. ඒ අතරේ මට හැකි වුණා මේ විදිහේ නිගමනයකට එන්න. ඒ තමයි මේක රඟපෑමක් විය හැකි බව. එහෙමනම් තරුණියගේ මවයයි කිව්වූ තැනැත්තිය කුලියට ගත් තැනැත්තියක් වීමට ඉඩ ඇති බව. නිශ්චිත සලකුණක් තිබෙනවා නම් එහෙම කෙනෙකු සොයා ගැනීම අමාරු නෑ. ඒකයි මං ඔබෙන් විමසුවේ මවයයි කිව්වූ තැනැත්තියගේ ඉන්නා තිබුණේ වම් කනේද දකුණු කනේද කියලා. ඒ නිශ්චිතව දකුණු කම්පෙත්තේ කියා දැනගත්තාම මගේ සෙවීම පහසු වුණා. ඇය නාට්‍යවලදී මවගේ චරිතයේ රඟපාන තැනැත්තියක්. මේ දිනවල ඇයට ඇති ඉල්ලුම අඩුලු. ඉතින් තරුණ ජෝඩුවක් ඇවිත් මේ ආකාරයේ චරිතයක් රඟපාන්න හැකිද කියා ඇහුවාම ඇය එක්වරම කැමති වුණාලු. ඔවුන් කියලා තියෙන්නේ මේක කරන්නේ පර්ණමිත්‍රයෙකුට විහිළුවක් කිරීමට කියලා. කවුද හෝම්ස්? මේ ආචාර්ය සිඩ්නි වොරන්. ඔහු ආචාර්ය කෑල්ලක් තමාගේ නම ඉදිරියෙන් දමා ගත්තාට උගතෙකු නෙමෙයි. ඔහු වෘත්තියෙන් කාන්තාවන්ට ඇඳුම් නිර්මාණයේ යෙදුණු කෙනෙක්. පසුව කොහොම හරි එක්තරා දේශපාලඥයෙකුගේ උදව්වෙන් ප්‍රසිද්ධියට පත් වුණා. ඔහු කළ දේ ඔබ දන්නවද? ඔහු යුරෝපා ජාතීන්ගේ මහා රැස්වීමක් ඉදිරියේ එංගලන්තයේ පාවා දුන්නා. ඉංග්‍රීසි ආණ්ඩුව මගින් අයර්ලන්ත විමුක්ති කැරලිකරුවන් දහස් ගණනක් ඝාතනය කළ බවට චෝදනා කළා. ඒ මගින් ඔහුට ලැබුණු ප්‍රයෝජනය මොකක්ද? මුළු ලෝකයේම ඉදිරියේ ඉංග්‍රීසි ආණ්ඩුව පාවා දීම ගැන අයර්ලන්ත විමුක්තිකාමීන් ඔහුට ලන්ඩන් නගරයේ නිවාස දෙකක් සහ උතුරු අයර්ලන්තයේ නිවසක් තෑගි කළා. මම මේ ලිපිගොනුවේ එකතු කළේ සිඩ්නි වොරන්ගේ ඒ නින්දිත ක්‍රියා ගැන ලිඛිත සාක්ෂි. මා ළඟ එවැනි ගොනුවක් තිබෙන බව ඔහු දන්නවා. ඔහුට වමනා කරන්නේ ඒක හොරකම් කරගෙන විනාශ කරන්න. හෝම්ස්, ඔබ කොහොමද නියම වෙලාවට අපේ නිවසට ආවේ? ඔහු දමාගසූ ගැලෙන් වීදුරුව බිඳුණනේ. කෙට්ටු තරුණයා සාප්පු දෙකක් අතර කුඩා පටු මඟකට දිව ගිය හැටි මම දුටුවා. එතනට ගිහින් ඔහු අල්ලගන්න මම උත්සාහ කළේ නෑ. මම කළේ ඔහු රිංගූ තැන පෙනෙන පටු මඟකට වෙලා ඔහු ගන්නා ක්‍රියාමාර්ගය නිරීක්ෂණය කිරීමයි. ඔහු බලාගෙන හිටියේ කවුරු හරි එනතුරු. ඒ ඔහුගේ බිරිඳ වීමට බොහෝ දුරට පුළුවනි. පටු මඟේ තාප්පයක් ළඟින් හිස එළියට දමමින් ඔහු බලාගෙන හිටියා. මඳ වෙලාවකින් කුලීරියක තරුණිය එයින් බැස්සා. ඇයට යමක් පැහැදිලි කරදී ඇය පාරායිනේ ගහක් යට රඳවා, තරුණයා අපේ නිවසට පිවිසුණු අයුරු මම බලාගෙන හිටියා. ඔහු ඔබ දකින්න රිවෝල්වරයක් අරගෙන ඒවි කියලා මම හිතුවේ නෑ. ඒක මං අතින් වුණු විශාල වැරැද්දක්. ඒකට පොරබැදීමට ඔබට සිදු නොවුණු එක අප දෙදෙනාගේම වාසනාවක්. ඊට පස්සේ ඔහු ඔට්සන් සමග කතා කිරීමට ගත් කාලය වැඩි කියා මට හිතුණා. තවදුරටත් පාරට වී බලා සිටීම අවදානම් කියා මම කල්පනා කළා. මම මොකක්ද දන්නවද කළේ? ඇයට ඔහුගෙන් උපදෙස් ලැබුණේ පැය භාගයක් බලලා පැන යාමටද දන්නේ නැහැනේ. ඇය පැන ගියොත් අල්ලා ගැනීම අපට අමාරු වෙනවා. ඇයට නොපෙනෙන විදිහට පිටුපසින් ගිහින් මම ඇයගේ අතින් තදින්ම අල්ලා ගත්තේ මෙහෙම කියමින්. ඔබත් ඔබේ සැමියත් පොලිසිය සහ දොස්තර වොට්සන් නොමග යැවීමට කළ රංගනය දැන් එළිවෙලයි තියෙන්නේ. මං ආවේ රහස් පොලිසියෙන්. මහජනයා ඉදිරිපිට විලංගු දමා ඔබට ලැජ්ජ කරන්න මම කැමති නෑ. නිශ්ශබ්දව මා සමග ආවොත් ඔබට කරදරයක් වෙන්නේ නෑ. මං ඔබව කැඳවාගෙන යන්නේ ඔබේ සැමියා සහ දොස්තර වොට්සන් සිටින තැනට. මගේ ඒ විධානයට නිහඬව කීකරු වී ඇය මා සමග ආවා. මේක ඉතාම සංකීර්ණ දුෂ්කර පරීක්ෂණයක් ලෙස මම සලකන්නේ නෑ. ලන්ඩන් නගරයේ හොරතක්කඩීන්ගේ සට කපටකම් තේරුම් ගන්න ඔබ තවමත් මේ පරිසරයට අලුත් වැඩි.
ඒකට ඔබට ටික කාලයක් ගත වේවි. කොහොම නමුත් ඔබට ලැජ්ජාවකට පත්වෙන්න ඉඩ නොදී ඔබ බේරා ගැනීමට හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා.